අයිබෝන් සිල් දෙනාටම අදත් රට යන අතත් එක්ක. ඉතින් ඔගොලු දකින්න නැති ඊයේ දවසේ සුදා ක්‍රියේෂන් සුදා ස්ටුඩියෝ අපේ සුදා අයව සිඩි එකට අරන් ගියා. අරගෙන ගිහිලි වෙලා ස්ටේට්මන්ට් එකක් අරගෙන පැය හතරක විතර එළියට දැම්මා. ඉතින් මේක අපි දකින්නේ ඉතාමත් දරුණු ප්‍රහාරයක් විදිහට සමාජ මාධ්‍යවලට. මේක අපිට ලේසියෙන් එහෙමයි මෙහෙමයි මේක පොඩි දෙයක් මේක එච්චර හිතන්න දෙයක් නෑ ස්ටේට්මන්ට් එකක් ගන්නයි ගෙනාවේ කියන එක හිතලා විතරක් අපි අතාරින්න පුළුවන් කතන්දරයක් නෙමෙයි. අපි දැක්ක ගිය සතියේ තවත් කාන්තාවක් ගන්නවා මේ FB එකේ පෝස්ට් එකක් ෂෙයා කරා කියලා. මේ හැම එකක්ම එකකට එකක් ඈඳීගෙන ගමන් කරනවා. ඔගලන්ට මතකයි මේ පොලිසිය එහෙම නැත්නම් මේ CID එකට එහෙන් ගිය කතන්දර ටිකක් එකතු වෙනවා. ඔගලන්ට මතක ඇති මේ අන්තිම කතන්දරේ පහුගිය 11 වෙනිදා CID එකේ හිටපු කාන්තාවක් පස්වෙනි මහලෙන් බිමට පැනලා මැරෙනවා. එතකොට මේ CID එක යටතේ ප්‍රශ්න කරමින් හිටපු කාන්තාවක් තමයි මෙහෙම වෙන්නේ. එතකොට මේ ගැන පොඩි අපිට ගැටලු දිනවා. මේ ගැටලු 1යි 2යි 3යි කියලා අපිට කියන්න බෑ. ගිය අවුරුද්දේ අපිට මෙන්න මේ වගේ කතන්දර ටිකක් කන වැටෙනවා. මොකද්ද? 2021 දෙසැම්බර් මාසේ හුංගම සිරමැදිරිය ඇතුළු සැකකරුවෙක් මිය යනවා. නොවැම්බර් මාසේ පනාමුරේ තිදරු පියෙක් මිය යනවා. අගෝස්තු මාසේ මතුගම සැකකරුවෙක් මිය යනවා. ඒ වගේම ඔක්තෝබර් මාසේ කඩුවෙල සැකකරුවෙක් මිය යනවා. ඒ වගේම ඔයගොල්ලන්ට මතක ඇති කොස්කොඩ තාරක මිය යනවා. ඉතින් මේ ආසන්නම සිද්ධිය තමයි මේ CID එකේ ඉන්නකොට මේ ගෑනු කෙනෙක් මිය යනවා. මේ සැකකාරය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විචලය අපි දන්නවා. අපි මොන දේ කරන්නද සැකකාරයෙක් විදිහට තමයි අපි මේව කරන්නේ. මේක අධිකරණයේ නියම වෙලා එතනින් එහාට ගියන් පස්සේ තමයි අපි වැරදිකාරයෙක් බවට පත් වෙන්නේ. එතකොට මේ පොලිසියේ තියෙන අඩුලුණුකම් අපිට හොඳටම තේරෙනවා. ඔයගොල්ලන්ට මතක ඇති පොලිසිය ඇතුළෙම ප්‍රශ්නයක් ඇති වෙනවා. තිරුක්කෝවිල් පොලිසියේ ඒ තරුණ පොලිස් සමාජිකය 4 දිනකට වෙඩි තියනවා. එතකොට දැන් ඔයගොල්ලන්ට තේරෙන්න ඇති මේ රටේ තියෙන ප්‍රශ්න මේ ප්‍රධාන ආයතනයක් වෙන මේ පොලිසියට බලපාලා තියෙන ආකාරය. ඒ කියන්නේ මොකද්ද මෙතන වෙන්නේ? අපේ රටේ පොලිසිය මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් ඉතාම සූක්ෂම විදියට මේවා විසඳන්න දක්ෂ පොලිස් නිලධාරීන් ඉන්න පොලිස් ආයතනයක්. නමුත් මොකද්ද මේ වෙන්නේ යන්නේ? මේ ඉහලින් ලැබෙන නියෝගත් එක්ක දැන් එක එක දඩයමට ලක් කරලා තියෙනවා. දැන් බලන්න මේ සුදාගේ ප්‍රශ්නේ මේක මොකද්ද මේ? මේක නිකන් සිල්ලර කතන්දරයක්. මොකද්ද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ? මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ ලොකුවටම එන්න. එහෙම නැත්නම් මේ සමාජයේ ඉස්සරහින්ම ගමන් කරන YouTube එකක් කරන් යන මාධ්‍ය වේදිකාවක අල්ලලා චුට්ටක් හොලවලා බලනවා අනිත් අය බය වේද කියලා. ඕගොල්ලෝ තාම ලදරුව කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. මොකද මේ හෙල්ලුම් වලට බය වෙච්ච කාලයක් තියෙන්නේ නැති. මේ තුන්ඩු වලට බය වෙච්ච කාලයක් තියෙන්නේ නැති. හැබැයි මේ වකවානුවේ මේ ගෙවන සමාජ මාධ්‍ය එහෙම නැත්නම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් උඹලගේ ඔය තුන්ඩු වලටවත් එහෙම නැත්නම් උඹලගේ 2.50 ට්‍රයිකකටවත් මේවා පයිසෙකටවත් ගණන් ගන්න જાතියේ මිනිස්සු නෙවෙයි දැන් ඉන්නේ කියලා උඹලට හොඳට මතක තියාගන්න. මේක ඉහළ ඉඳන් පහළටම උඹලා තේරුම් ගත්තොත් හොඳයි කියන එක තමයි අපිට කියන්න සිද්ධ වෙන්නේ. සුදා, අපි උඹලත් එක්ක ඉන්නවා. මොකද මේ අපි ගෙන යන්නේ මේ අපේ රට මේ අගාධයට දාපු මේ තුප්පහයි කාලකන්ණි ගෙන් අරන් යන්න විතරක් මිසක වෙන කිසිම ලාභ ප්‍රයෝජනයක් අපේ බලාපොරොත්තුවක් නැහැ. මේ ආණ්ඩු එන්නේ උන්ගේ ගතමනා හොයාගන්න. එහෙම නැත්නම් මේ රාජ්‍ය ආයතන වල ඉන්න මේ සුද්ධ ක්‍රියාකාරීන්වත් මුන් පාවිච්චි කරන් තියනවා. මේකේ පළවෙනි ප්‍රහාරය එල්ලෙන්න ඕනේ අනිවාර්යයෙන්ම මේකට වග කියන ඇමතියා. මේ ඇමති එයාගේ දේවල් එක්ක මේවා මේ විදියට දක්කගෙන යන්න සූදානම් වෙනවා. අපි බය නැහැ ඕවට. ඕවට පුළුවන් නම් අපේ කට වහලා බලන්න. මේ අපි කතා කරන්නේ ඇත්ත. එකක් හරි බොරුවක් කිව්වොත් අන්න අපිට නඩුමගට හිරබාරයට ඔය කොහේ හරි තැනකට අරගෙන ගිහිල්ලා අහන්න. හැබැයි මේ කියන එක කතන්දරයක්වත් බොරු නෙමෙයි. මම ඔය කිව්ව කතන්දර ටික එකක්වත්
සිද්ධ වෙලා තියෙනවා. ඒක සිද්ධ වෙච්ච විදිය ඔයන්න CID එකට වකීමක් තියෙනවා. මේ කොහෙවත් මේ Facebook එකේ තියෙන ෆොටෝ එකක් ෂෙයා කරා කියලා එහෙම නැත්තම් මේ කොහෙවත් මේව කරන්න හේතුව තමයි මේ 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 ආණ්ඩුවේ තියෙන අකාර්යක්ෂම පාලනය. එහෙම නැත්තම් මේ ආණ්ඩුවේ තියෙන නොහැකියාව. මේ ආණ්ඩුවේ නොහැකියාව නැත්තම් මේව කියනවාද? අත්තලා මේ රටේ ඕන තරම් මේට වඩා දේවල් තියෙනවා හොයන්න. මම ඕගලන්ට පොඩි වොයිස් ක්ලිප් එකක් දෙන්නම්. මේකත් අහලා බලන්නකො. මේ කතන්දරේ තමයි ඕගලන්ට මතක ඇති සුදුරුණු වංචාව. සුදුරුණු වංචාවෙන් මේ සුදුරුණු ආනයනය කරපු මේ ආනයන කරුවා සුදුරුණු කිලෝග්‍රෑම් 54,860ක් ලංකා සතුසට ගෙනපු මේ ආනයන කරුවාට නිර්නාමික දුරකථනයක් ලැබෙනවා. ඒ දුරකථන ඇමතුමේ මරණීය තර්ජනයක් කරනවා. තමන්ගේ දරුවන්ටත් මෙන්න මේවයි CID එකෙන් හොයන්න ඕනේ. මේකත් අහන්න පොඩ්ඩ. ඔන්නෝකයි රටේ තත්ත්වේ. මේක කියනවා ඔගොලන්ට ඇහුණා නම් ඔගොලෝ ආපහු අහලා බලන්න. මේක කාකෙත් එක්කද හැප්පෙන්න කියලා කියන්නේ? කාත් එක්කද හැප්පෙන්න පුළුවන්ද කියලා අහන්නේ. ඔබේ දරුවව කෑලි කෑලි කපනවා කියන්නේ කාත් එක්කද? මේ CID එකේ වගකීම මෙන්න මේව හොයපල්ලා. මේ FB එකේ පෝස්ට් එකක් මේ දාපු එකවත් මේ මේ සමාජ මාධ්‍යවල මිනිස්සු මේ රජය වෙනුවෙන් වැරදි කතා කරන එක ගැනවත් නෙමෙයි. මෙන්න මේව හොයන්න පුරුදු වෙලා. මෙන්න මේව හොයලා මේ වගේ දේවල් රටක නොවෙන්න වැඩ කරන්න උඹලා වාකියපල්ලා. මේ ඇමතිවරු මේ මේ ආරක්ෂක අංශය එහෙම නැත්තම් මේ හැම කෙනෙක්ම මේ පක කියන මිනිස්සු මේවා ගැන හොයන්න සූදානම් යාල්ලා. නැත්තම් මේ නැතුව මේ ආණ්ඩුව වෙනුවෙන් මේ වැරදි කතා කරන මේ මිනිස්සුන් අල්ලලා කටගැට ගහලා එහෙම නැත්තම් පැත්තකට තියලා වෙලා පුළුවන් දෙයක් අපිට කරපල්ලායිම කියලා තර්ජනය කරන තරමට නෙමෙයි. රට හරි තැනකට ගෙනියපල්ලා. උඹලා ෆේල්. උඹලා මේකම ෆේල්. මේක මහ කාලයක් දුවන ආණ්ඩුවක් නෙමෙයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ වගේ 2.50 මේ වගේ උන්ව ගෙනල්ලා මේ ආණ්ඩුව වලට ගෙනල්ලා අපි කරගත්තු වරද දැන් අපේ ඉස්සරහා මැස් පණ අපිටම මුණ දිලා තිනවා. සුදා ක්‍රියේෂන් මේ වගේම තවත් නම් කියන්න ගියොත් මේ ලිස්ට් එකක් තියෙනවා. මේ කාව හිටන් ඉදරගෙනේද කියලා අපිට විශ්වාස කරන්න බෑ. හැබැයි මේ කාව ගෙනාවත් සුභා ධර්මයේ තියෙනවා. මේ සුභා ධර්මයේ උඹලට අනිවාර්යෙන් දඬුවම් ලැබෙනවා. අපි ආයෙත් හම්බෙමු.